මිත්‍යාව ඇතුලේ අපි ගිලිලා ඉන්න. දැන් මේකෙන් අපි එළියට යන්නේ නැද්ද? අපිට නම් දැන් අපේ කාලය ඉවරයි. දැන් අපි මට දැන් 62යි වයස. නමුත් දැන් මේ අපේ දරුවෝ අපේ ළමයි. ඒතකොට දැන් මේකෙන් මේකයි අපි මේ අපි කට්ටිය එකතු වෙලා කතා වෙලා මේ මේක මේක රජයේ නිලධාරියටත් කියමු. මේ මිත්‍යාවට අහු වෙන්න එපා. මේ 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 බොරු ඇතුලේ ගිලිලා ඉන්න එපා. මේ කේරළ ගංජා අයින් කරලා දාන්න. පැත්තකට දාන්න. කේරළ ගංජා කියන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් ලංකාව ඇතුළට එන එක. ඒකයි මම ඒ උදාහරණ ගත්තේ. කියන්න බය නැහැ අපි ඔක. මේ මේ ඒ මිනිසුන්ට ගංජා පොවපුවම මේ කේරළ ගංජා කියන ගලස් කියන්නේ කේරළ ගංජා නෙමෙයි. ඒ විදිහ දෙයක් අපිට කරලා තියෙන්නේ. ඒ සංකේතයක් ඒ කේරළ ගංජා කියන්නේ. අපි නිකන් නිද්‍රාවකට දාලා හරි සන්තෝෂයි. හැමදාම පත්‍රයේ ජනාධිපතිතුමා ඉතාම රසවත් කතාවක් තියෙනවා. අගමැතිතුමා ඊළඟ පිටේ අගමැතිතුමා ඉතාම රස කතාවක් තියෙනවා. ඇමතිවරු පස් දෙනෙක් ගත්තම එකිනෙකට විරුද්ධ කතා පහක් දාලා තියෙනවා. එක්කෙනෙක් අක්කින තව එක්කෙනෙක් තව එක්කෙනෙක් තව එක්කෙනෙක් ඒකට වෙන මොන හරි එකක් කියනවා. අපි මේවා බලලා මේකේ තියෙන ගැඹුරු හරි මේ තියෙන ඒ අවබෝධයක් ඇති කරගන්න නැතුව අපේ සුපුරුදු වැඩ කර කර ඉන්න එක මම කියවර ගංජ ගහලා කිව්වා. නිදහස් අධ්‍යාපනයෙන් අපි එන්නේ. ඇවිල්ලා ඉගෙන ගත්තේ නැත්තම් අපි වීඩියෝ දුනවා එමෙට මොකුත්ම නැහැ. පාරේ ඉන්න රස්තිය දුන්නු. ඒක ඉගෙන ගැනීමෙන් තමයි අපි උඩට එන්නේ. ඉගෙන ගැනීමෙන් තමයි උඩට එන්නේ. උඩට එනවා කියන්නේ ඒක කාටවත් අභියෝග කරන්න බැරි තරම් උඩට අපි එනවා ඉගෙන ගැනීමත් එක්ක. ඊට පස්සේ අපි පරිපාලන විභාගේ පහත් මම මගේ පළවෙනි පත්තිවේ යාපනයේ විශ්වවිද්‍යාලේ සහකාරී අධ්‍යාපනය. එතන ඒක අධිකාචාර්ය වැඩේ කරන කාලේ තමයි පරිපාලන සිටියේ. පරිපාලන සිට ඇවිල්ලා අපි ඉහළ තැන් වලට එනවා. හැබැයි අපි කවදාකවත් ආණ්ඩුවේ ලාච්චුවෙන් රුපියලක්වත් අපි අරිසිදිට අරගත්තේ නැහැ. රුපියලක්වත් අරිසිදි ගත්තේ නැහැ. මම ලෝක බැංකුව යාපතියක මම වැඩ කරනවා. කණිද වැලියකට අප මේ මිනිසු දන්නේ නැහැ මම ලෝක බැංකුව වැඩ කරනවා. මම ඒතර පඩි ගත්තේ නැහැ. මට තිබුණ ගන්න පඩි නක් මම ගත්තේ නැහැ. අපි එහෙම ඒ හින්ද තමයි අපිට මේ වාගේ තැනකට නැගලා කතා කරන්න පුළුවන්. නැත්තම් බැරි. නැත්තම් හිට පත්‍රවල වැඩි ආන් අහවලාගේ මෙහෙම එකක් තියෙනවා අහවලා මෙහෙම එකක් තියෙනවා ඔය කාර්යය කියලා තියෙනවනේ පගා කාර්යය අර කාර්යය මේ කාර්යය කියලා ඒක මොකවත් ඒ කාර්යවල අපිට ගන්න බෑ කාර්යවල කියලා ගහවොත් ගහපු එක කියලා අනිත් පැත්තට වදිනවා අපි අපි දහසක් දේවල් පෙන්නනවා ඒ පයිසන් මුස්තාෆා අපි හැමතු මං නම කියලා කියන්නම් එතුමා ඉතාමත්ම මේ මේ නොපැසුණු දේශපාලන නොපැසුණු තාත්තා ඉතාම වියක්ත හොඳම නීතිඥවරේ ජනාධිපති නීතිඥ මෙයා නොපැසුණු දේශපාලන එතන මට කිව්වා මෙයා නඩුවක් වගේ ඔය එක එක පත්‍රවල ටීවී වල මාධ්‍ය අසිරකට කතා කරනවා. ඉතින් එයා ගන්නේ අපි ගාව කරුණු තියෙනවා. එළියට දැම්මොත් ඇමතිකමත් නැහැ. ඔය සේරම නතුය. පෞල් ජීරේ බව කඩල. අපි ඉතින් කරන්නේ නැහැ. එහෙම අපරාධ අපි කරන්නේ නැහැ. අපේ වැයෙම යහපත් දේශයක් ඇති කර ගැනීම. ඉතින් යහපත් දේශයක් ඇති කර ගැනීම තමයි යහපත් රාජ්‍ය සේවයක් ප්‍රධාන අංගයක් විදිහට අපි සලකනවා. ඒ නිසා අපි කියන්නේ රාජ්‍ය සේවයේ හරියට කරන්ඩ නොමිලේ පින් හම්බෙනවා නොමිලේ නෙමෙයි පඩියක් ගෙවනවා පින් හම්බෙනවා අපිට පඩි දෙන්න වෙන කිසිම දැනක් නැහැ ලෝකේ මෙහෙම පඩියට පින් හම්බෙන්නේ හැබැයි හරියට කරන්න ඕනේ අනිත් පැත්තට ගියොත් ඒක අනිත් පැත්ත තමයි අපායය අපායය අර කටුඹිල නගින්න පහළට නගින්දි කටු මේ අතට උඩට නගින්දි කටු මේ අතට පහළට නගින්දි කටු ඔය අතට ඒ හරියට ඒ මහජන මුදල් අවභාවිතය කිරුත් මහජන මත ඒක තමයි නොකිය කිව්වේ කටුඹිලේ උඩට පහළට යන්න වෙනවා මේවා හරියට කරේ නැත්නම්